ජාතික සහ ජාත්‍යන්තර ගමන ආරම්භ වෙන්නේ ඒ තේරීම් තරගෙන් පසුව. මොකද ඊට පස්සෙ සහභාගී වෙන දකුණු ආසියාතික තරගාවලියේදී මම මීටර් 409 දකුණු ආසියාතික වාර්තාවත් එක්ක තමයි රන් පදක්කම දිනාගන්නේ. ඒ වගේම 406 දීම් තරගයනුත් අපි රන් පදක්කම දිනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ හරහා තමයි මගේ ජාත්‍යන්තර තලේ ක්‍රීඩා ජීවිතය ආරම්භ වෙන්නේ. ඔය 93 වර්ෂය. 93 වර්ෂයේ. දැන් ඊට පස්සේ සුගත් කොහොමද දැන් මොනවද පුහුණු වීම් කටයුතු කරන්නේ කොහොමද ඔබ මහා ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා ඊට පස්සේ? ඒ ගමන ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මොන වගේ ට්‍රේනින් එකක් හම්බුණාද? කෑම බීම ගැන මොන හරි තිබුණාද? යම් කිසි විධිමත් ක්‍රමානුකූල අතර කියන අපි ඒ සාමාන්‍ය හිටපු විදිහම තමයි. කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මොකද මම ගමේ හිටියේ. ගමේ කියන්නේ අඹගමුවේ තමයි පුහුණුවීම් කටයුතු කරේ. අඹගමුව ක්‍රීඩාං පාසල් ක්‍රීඩාංගණේ ගමේ ආහාර පාන තමයි නිතරම ගත්තේ. මොකද මම ගෙදර ඉඳලා තමයි පුහුණුවීම් කටයුතු වලට එන්නේ. කියන්නේ ජීවන රටায় කිසිම වෙනසක් වුණේ නැහැ. පුහුණුවීම් කටයුතුත් අපි කියන්නේ එතකොටත් අපිට අඹගමුවේ තිබී මීටර 200 දාවන පතයක්. එතකොට අපි එහිදී තමයි ඒ පුහුණුවීම් කටයුතු අපි දිගටම කරේ. මම හිතන්නේ එකම දේ වුණේ මම කියන්නේ උපරින් මගේ කැපකිරීම මං කරා ක්‍රීඩාව වෙනුවෙන්. ඒ හරහා තමයි ගොඩක් ඉස්සරහට එන්න පුළුවන් වුණේ ක්‍රීඩාවෙන්. දැන් අපිට කවදාවත් තහනම් උත්තේජක භාවිතය පිළිබඳව චෝදනා එල්ලුණ නැති ක්‍රීඩකයෙක් මට මතක හැටියට. ඒ ඔබ ගමේ කෑම කාලා ගමේ විදියට ඉඳලා කොහොමද එහෙම කරන්න පුළුවන්? දැන් ගොඩක් දෙනෙක් කියනවා මේ පහසුකම් මදි කෑම බීම. ඒක කොහොමද උනේ සුගත්? ඇත්තටම නෑ, මෙහෙමයි. කියන්නේ මත්ද්‍රව්‍ය කියන දෙයට නම් මම කොහෙත්ම කියන්නේ ඇත්තට කියන්නේ එහෙම ගන්න අවශ්‍ය වුණෙත් නැහැ. මොකද අපි නිසියාකාරව පුහුණුවීම් කටයුතු කරනවා නම් ඒ ගුරුහරකම් හරියට ලැබෙනවා නම් මම හිතන්නේ ඒ වගේ දේවල් වලට අපි පෙළඹෙන්න කොහෙත්ම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හැබැයි අපේ ඇඟේ යම් කිසි දක්ෂතාවයක් තියෙනවා. ඒ දක්ෂතාවයත් එක්ක තමයි පුහුණුවීම් කටයුතුත් එක්ක අපිට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. නමුත් මම හිතන්නේ දැන් වර්තමානයේ ගොඩක් වෙලාවට හිතනවා මොනවා හරි කියන්නේ ඔය තහනම් උත්තේජක ගත්තොතින් කියන්න අපිට අපේ ක්‍රීඩාව දැන් ගොඩක් වෙලා තියෙන්නේ මන් දකින විදිහට ක්‍රීඩාව දියුණු කරගන්නට වඩා ආර්ථික වාසි බලාපොරොත්තු තමයි මේ හැමෝම මේ වැරද්දට පෙළඹිලා තියෙන්නේ. පෙළඹින්නෙත් ඒ කියන්නේ ඉක්මනින් මෙයාලට ඕනේ උඩට ඇවිල්ලා ක්‍රීඩාවේ යම් කිසි තැනකට එන්න. නමුත් මම හිතන විදිහට ඒක කරන්න අපහසු දෙයක්. කරන්න බෑ ඇත්තටම. කියන්නේ මගේ ජීවිතේට කිසිම දවසක එහෙම ප්‍රශ්න ආවෙත් නැහැ. හැබැයි මම 98 ආසියානු කියන්නේ මේ ශූරතාව දින්නට පස්සේ මාව ගොඩක් මගේ පස්සෙන් පැනනවා කොහොමද ආසියාතික ක්‍රීඩකයෙක් මම උස අඩු ක්‍රීඩකයෙක් බරෙන් අඩු ක්‍රීඩකයෙක් කොහොමද මේ තත්ත්වයට ආවේ කියලා ගොඩක් දුරට මගේ පස්සෙන් පන්නන්න ගත්තා. නමුත් ඒ හැම අවස්ථාවකදීම මම මගේ නිර්දෝෂභාවය ඔප්පුනා කිසිම අවස්ථාවකදී මේ මතුන්නේ නැහැ. දැන් ඔබට හිතෙන්නේ නැද්ද එහා පැත්තේ ලේන් එකේ මයිකල් ජොන්සන් වගේ කෙනෙක් දුවනකොට මොන හරි සප්ලිමන්ට් එකක් හරි අරගෙන මම මේ මිනිස්සයා පරාජය කරන්න ඕනේ එහෙම හැඟීමක් කවදාවත් ඇති වෙලා නැද්ද? නැහැ, ඇත්තටම දැන් කියන්නේ මම කවදාවත් ක්‍රීඩාවේදී කිසිම අවස්ථාවක තවත් ක්‍රීඩකෙක් පරාජය කරනවා කියන තැන නෙමෙයි මම හිටියේ. මම හිටියේ හැමදාම මගේ කියන්නේ මම මගේ මීටර 400 කාලයත් එක්ක තමයි මම තරඟ වැදුනේ හැමදාම. මම අද 44 දිව්වා නම් මම හිතාගන්න ඊළඟ දවසේ 46.9ට දුවන්නේ කොහොමද කියන තැන තමයි මම හිටියේ. ඉතින් ඒ අරමුණත් එක්ක මම හිතන්නේ මට ගොඩක් දුර යන්න පුළුවන් වුණා. කියන්නේ කොයි වෙලාවකත් මම තව කෙනෙක් පරාජය කරනවා කියන තැනට මම හිටියේ නැහැ. මම හිතන්නේ ඔබ හොඳ ආදර්ශයක් දෙනවා ලාංකික සමාජයට, අලුත් තරුණ පරපුරට. කියන්න සුගත්, දැන් මහනුවරදී ඔබ විශේෂ දක්ෂතාවයක් දක්වනවා. ඊට පස්සේ ඔබේ රන්වන් වසර හැටියට අපිට සලකන්න පුළුවන් 1998. 93ත් 98ත් අතරේ මොනවද සිද්ධ වෙන්නේ? 93 දීම කියන්නේ දකුණු ආසියා තරගලෙන් පස්සේ ආසියානු ශූරතා තරගය එනවා. එහිදී මට මගේ ඉස්සව්වේ 4 වෙනි ස්ථානය ලැබෙන්නේ. නමුත් අපි 6 දීම තරගෙන් 3 වෙනි ස්ථානය දිනා ගන්නවා. ඉන්පසු 94 ආසියානු තරගාවලියට මම සුදුසුකම් ලැබලා මම ජපානයට යනවා. නමුත් එහිදී අවාසනාවන්ත ලෙස පුහුණුවීම් කටයුතු වලදී මගේ පාදයේ අස්ථියක් බිඳෙනවා. ඉන්පසුව ඇතර මට කිහිල්කරු දෙක ආදරෙන් තමයි මම ලංකාවට එන්නේ. ඒ ඇවිල්ලා මාස 8ක් විතර මට විවේක ගන්න සිද්ධ වෙනවා. මම එහිදිත් ඇත්තට කියන්නේ මගේ ඒ අස්ථි බිඳුන එකටත් මම ගොඩක්ම කරේ සිංහල ප්‍රතිකාර.
එහරා මට පුළුවන් වුණා කියන්නේ මගේ බිඳුණු කකුල මේ අනිත් කකුල් වඩා හොඳ ශක්තිමත්ව හදාගන්න. ඉතින් එහරා මම නැවතත් 95 වසරේදී ආයි ක්‍රීඩා පිට්ටනියට එනවා. ඒ ඇවිල්ලා දුන පළවෙනි තරගයේදී මම ආයි නැවතත් මම ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කරමින් තමයි තරඟ බිමට පිවිසෙන්නේ. ඉතින් එහරා 98 වෙද්දී කියන්නේ 96 වසරේදී ඔලිම්පික් තරගාවලියට සහභාගී වෙනවා. සීවන ඔලිම්පික් තරගාවලිය ඇට්ලන්ටා හි පැවතිච්ච. ඉන්පසුව 96 97 98 98 වසරේ තමයි ආසියානු තරගාවලිය සහ පුදුරාජ්‍ය මණ්ඩල තරගාවලිය වලින් පදක්කම් දිනා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔය අතරතුර කාලෙදී ඇට්ලන්ටා 1996 දී ඔබ සහභාගී වෙනවා. ඒ අත්දැකීම ගැන පොඩ්ඩක්. ඇත්තට මගේ පළවෙනි ඔලිම්පික් තරගාවලිය ඕනම ක්‍රීඩකෙක්ගේ සිහිනත් තමයි ඔලිම්පික් තරගාවලිය සහභාගී වෙන එක. එතන මට එහිදිත් මට ඕනුනේ කියන්නේ මම හිතුවේ කියන්නේ මගේ කාලය අලුත් කර ගැනීම තමයි මගේ එකම බලාපොරොත්තු වුනේ. මගේ පළවෙනි මේ මූලික තරගයේටම එවකට හිටපු ලෝක වාර්තාවට හිමිකම් මයිකල් ජොන්සන් ක්‍රීඩකයාත් ඒ වගේම ඊට කලින් ලෝක වාර්තාව තිබ්බ ඒත් ඇමරිකාවේ බුච් රෙනෝල් කියන ක්‍රීඩකයාත් දෙන්නම හිටියා මගේ මූලික තරගයේදී. ඇත්තට මමවත් හිතුවේ නෑ මේ කියන්නේ මම මේ තරගේ ජයග්‍රහණය කරයි කියලා. නමුත් මට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. නමුත් මම දැනන් හිටියා මගේ දක්ෂතාවය කොතනද තියෙන්නේ. මට කියන්නේ ලෝක ශූරෙක් පරාජය වුණත් ඔහුගේ දක්ෂතාවය මම දැනගෙන හිටියා. නමුත් ඒක අහඹ සිද්ධියක් වුණත් මගේ වාසනාවකට මට පුළුවන් වුණා එක දවසකට හරි ඔහු පරාජය කරන්න. මම හිතන්නේ ඒක මගේ ක්‍රීඩා ජීවිතේ මම ලැබපු විශාල අත්දැකීමක්. ඒ වගේම මම හිතන්නේ එතනින් එදා මේ මම හිතන්නේ මාධ්‍ය ගොඩක් කතා කරේ කියන්නේ ශ්‍රී ලංකාව තියෙන්නේ කොහෙද කියලා මම හිතන්නේ නොදන්න හිටපු රටවල් තිබ්බා. ඔවුන් ඊට පස්සේ කතා කරන්න ගත්ත ශ්‍රී ලංකාව ගැන ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් ගැන කතා. මම හිතන්නේ ඊට පස්සේ අපේ අනිකුත් ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණත් එක්ක මම හිතන්නේ ලෝකයට හොඳ ආදර්ශයක් කියන්නේ හොඳ කියන්නේ ශ්‍රී ලංකාව කියන අභිමානවත් රටක් කියනක ලෝකයටම පෙන්වන්න පුළුවන් වුණා අපිට ඊට පසු කාලෙනිම. දැන් ලෝක ශූරය අදටත් මීටර් 400 මයිකල් ජොන්සන්. මයිකල් ජොන්සන් එක්ක තරඟවදිද්දි චකිතයක් එහෙම දැනනවද මොකුත් එහෙම? නෑ කිසිම දවසක නෑ. එහෙම නෑ. තමන්ගේ තරඟ කාලය අභිභවා යන්නනේ මහන්සි ගන්නනේ. ඔව්. ඉතින් ඒ ගැන ලොකු අභිමානයක් ඇති. එක මොහොතකට හරි එක දවසකට හරි ඔහු පරාජය කරන්න ලැබීම ගැන. ඇත්තටම ඒ කියන්නේ මම ඒ ගැන සතුටු වුණා. නමුත් උනාට වඩා සතුටු වෙන්න ගියෙත් නෑ. මොකද එහෙම උනොත් ඒක කියන්නේ මගේ ක්‍රීඩා ජීවිතයට ලොකු හානියක් කරගන්න මම උනාට වඩා එතන මෙයා වුණා නම් මම ඒක බොහොම සාමකාමීව ඒකදී ගැන හිතලා සතුටු වෙනවා. සුගත් ඔබගේ පාසල් කාලේ ඔබගේ මිත්‍රයෙක් රොෂාන්. රොෂාන් අපිත් සමග සම්බන්ධ වෙනවද මේ අවස්ථාවේදී? ඔව්. රොෂාන් කියන්නකො පාසල් කාලේ කොහොමද සුගත් ගැන ඔබගේ මතකය පොඩ්ඩක් අවදි කළොත්? සුගත් කියන්නේ පාසල් කාලේදී ඉතාම ක්‍රීඩාවට දක්ෂ කෙනෙක්. මට පුංචි කාලේ ඉන්න වගේ මතකයි සුගත්. ඒ දවස්වල අපි ඉතින් ක්‍රීඩා තරඟ වලට යද්දී සුගත් බොහෝ ජයග්‍රහණ තිබුණා. සුගත් බොහෝ විට සෑම පාසල් තරඟකදීම සුගත් ජයග්‍රහණ තිබුණා. අවසානයේ පාසලේ මම හිතන්නේ අපි 17න් 15 19න් 15 21න් 15 වගේ වයස් කාණ්ඩ වලට එනකොට සුගත් මේ ප්‍රදේශයේ සා ජනප්‍රිය ක්‍රීඩකෙක් කියලා හිතී. ඊට පස්සේ පළාත් කලාප තරඟ නුවරඑළ දිස්ත්‍රික් තරඟ ඒ වගේම මධ්‍යම පළාත් තරඟ ජයග්‍රහණ කරා ඔහු ඉතාලි. දැන් රොෂාන් තරංග ජයග්‍රහණය වගේම සුගත් ගැන ලෝකය දන්න දේ ගොඩක් තියෙනවා. ඔබ දන්න පුද්ගලික තොරතුරු කොහොමද? ඒ කියන්නේ ඔබලා එකට ඉන්නකොට පාසල් මිතුරන් හැටියට කොහොමද සුගත්? සුගත් ඇත්තටම පාසලේ අහිතා ජනප්‍රිය චරිතයක්. ඒ වගේම ඉතා හොඳ මිත්‍රෙක්. ඒ කාලේ පුරාවටම අපිත් එක්ක ඉතාම හොඳින් කටයුතු කරපු බොහොම ලෙන්ගතු මිත්‍රෙක්. දයාබර මිත්‍රෙක්. මං හිතන්නේ සුගත් පාසල් කාලයේ තිබිච්චේ මිත්‍රත්වේ ඒ ලෙන්ගතුකම තාමත් ඒ විදිහටම තියෙනවා. මගේ ඉතේ ක්‍රීඩා මම විශ්වාස කරන්නේ දැන් ක්‍රීඩාවෙන් ඔහු ඉහළට ගියා. ගිහිල්ලා කියන්නේ අපේ ගම් ප්‍රදේශයෙන් දැන් කොළඹ ප්‍රදේශයට ගියත් ඔහු නිතර මෙහෙ ආපු හැම අවස්ථාවකදීම තාමත් අර මිත්‍රත්වය අපිත් සංග කිසි ලෙන්ගතු අතුර ඒ සියල්ලම ඒ ලෙසම රඳා පවතින ඉතා හොඳ මිත්‍රෙක්. රොෂාන් දැනටත් හම්බෙනවද සුගත්ව? ඔව් සුගත් අනිවාර්යෙන්ම මෙහෙන් ගමට ආවොත් අපි මුණ ගැහෙනවාම. බොහෝ විට කතා බහ කරනවා. මාසෙකට දෙක සැරයක් කතා කරලා බලනවා අපි ඉන්නවද කොහොමද විස්තර තොරතුරු කොහොමද කියලා අහලා බලනවා. ඒ වගේම
ඔහු මෙහි ආවොත් අපි මුණගැහෙන. බොහොම ස්තුතියි රොෂාන් මේ ඔබගේ අදහස් දැක්වීමට. ඒ සුගත් ගැන මතකය අවදි කළාට. තාම පරණ ඔයා දැකපු අවුරුදු 20කට එහා පැත්තේ දැකපු නෝටන් බ්‍රිජ් විදුලිපුර ගම එහෙම තියෙනවා. තාම ඒ විදිහට. හොඳයි. අපි කෙටි විරාමයකට ගිහිල්ලා අපි නැවතත් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. සුගත් තිලකරත් මහත්මයා සමගයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ. සුගත් අපි දැන් තවත් අපි කතා කරමු ඔබගේ ක්‍රීඩා ජීවිතය ලැබපු ජයග්‍රහණ ගැන. දැන් 98 ඔබගේ තීරණාත්මක මනසන්දියක් ඔබේ ජීවිතේ. 98 ලැබපු ජයග්‍රහණ කොහමද? 98 අපි ඉස්ලාම් සහභාගී වෙනවා ආසියානු සූරතා තරගාවලියට. එහිදී මම මීටර 400 ජයග්‍රහණය කරන්නේ තප්පර 44.6 එකක කාලයක් වාර්තා කරමින්. මම හිතන්නේ ඒ තමයි හොඳම කාලය ඔබ වාර්තා. මගේ පෞද්ගලික හොඳම කාලය. දැන්ට ශ්‍රී ලංකා වාර්තා හැටියට පවතින්නෙත් ඒක. කොහෙද? ජපානයේ ෆුකෝකා පැවැත්තුනේ. මම හිතන්නේ ඊට පස්සේ තමයි අපි යන්නේ පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියට යනවා මැලේසියාවට. පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියේදී මට පුළුවන් වෙනවා තුන්වෙනි ස්ථානය දිනා ගන්න. මම ඒ තරගයේදීත් තප්පර 44.64කින් තමයි තරගය නිම කරන්නේ. මම හිතන්නේ එහිදී කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩල වල ඇත්තට තරඟ වලට අයත් වෙන්නේ නැත්තේ ඇමරිකාව වගේ රටවල් කියන්නේ කීපයක් විතරයි. නමුත් අපේ මීටර 400 ඉසව්වේ ඒ වසරේදී අඩු වෙන්නේ ඇමරිකාව විතරයි. අනිත් සියලුම කියන්නේ මීටර 400ේ දක්ෂ වෙන හැම රටක්ම සහභාගී වෙන පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියට. ඒ තමයි තුන්වෙනි ජමයිකා වගේ රටවල් ජමයිකාත් සහභාගී වෙනවා. මම තුන්වෙනි ස්ථානය දිනාගන්න පුළුවන්. මම හිතන්නේ ආසියානු තරගාවලියට වඩා ඒ පදක්කම තමයි මගේ ජීවිතේ වටිනම පදක්කම වෙන්නේ. ඉන් පසු 98 දෙසැම්බර් මාසේ පැවැත්වෙනවා ආසියානු ක්‍රීඩා උලිල බැංකොක්හි පැවැත්වෙන එක. එහිදිත් මම මීටර 400 රන් පදක්කම දිනාගන්නේ තප්පර 44.99කින්. ඒ වගේම මීටර 200 මම ලෝකට පදක්කම දිනාගන්නවා තප්පර 26.69 කාලයකින්. ඒකත් ශ්‍රී ලංකා වර්තාවක් වෙනවා. අදටත් ඒක වර්තාවක් හැටියට පවතිනවා. මම දැන් 98 වර්ෂයේ කියන්නේ විශේෂයෙන්ම කියන්නේ මගේ පෞද්ගලිකවත් ඒ වගේ මම හිතන්නේ අපේ රටක් හැටියට ගත යුතු ශ්‍රී ලංකාවෙත් ආසියානු ක්‍රීඩාවලදී සහ අනිකුත් සියලුම ක්‍රීඩා මේ තරඟවලදී විශේෂ ස්ථානයක් ලබා ගන්නවා ශ්‍රී ලංකාව. ඒ කියන්නේ අදටත් සුගත් මීටර 400 මීටර 200 දෙකේම ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරුව ඔබයි. ඔව්. ඔබට ඒ ගැන යමක් කියන්න පුළුවන්ද අපිට දැන් ආඩම්බරය ගැන? ඇත්තට කියන්නේ මගේ වාර්තා ගැන මම ආඩම්බරය. නමුත් ඒ වාර්තා අවිභාවන්න දක්ෂෝ නැති එක ගැන පොඩි කනසල්ලක් තියෙනවා. මොකද කියන්නේ වාර්තාවල් කියන දේවල් සදාකාලික වෙන්න බෑ කවදාවත්. ඒව දවසින් දවස අලුත් වෙන්න ඕනේ. එතකොට තමයි කියන්නේ ක්‍රීඩකෝ බිහි වෙන්නේ, ක්‍රීඩකගේ දක්ෂතාව වැඩි දියුණු වෙන්නේ. එතකොටයි කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ දේවල්. මම හිතන්නේ මගේ වාර්තාවල් ඉතාම ඉක්මනින් තව කවුරු අලුත් කරනවා නම් මම ඒකට කැමතියි. එතකොට මොකද අපි අනිවාර්යෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේදී විශාල ස්ථානයක් ලැබෙන වගේම හොඳ පදක්කමක් ලැබෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. එතකොට මයිකල් ජොන්සන් මීටර 200 වාර්තාව තිබ්බ වෙලාවේ හැමෝම හිතුවේ මේක අවුරුදු ගණනාවකට තියෙයි කියලා. හැබැයි උසෙන් බෝල්ට් එනවා අවුරුදු කීපයකට පස්සේ ඕනම් වාර්තාවක් තියෙනවා. ලංකාවේ දර්ශා, සුසන්තිකා, ශ්‍රියානි, සුගත් ඔය නම් හතර නිතරම සාකච්ඡා වුණා. එහෙම යුගයක් තිබුණා. ඒ යුගය කොහොමද නිර්මාණය වුණේ? ඒක පාට හැදුනද නැත්නම් ඒක පිටිපස්සේ මොන හරි දෙයක් තිබුණද? නැහැ, ඇත්තට කියන්නේ එහෙම යුගයක් නිර්මාණය කරා. ඒකේ නිර්මාණය ඒ නිර්මාණකරණයේ මූලිකත්වය ගත්තේ ඒවකට හිටපු ක්‍රීඩාමත්තුමා එස්.පී. දිසානායක මහත්මයා. මම හිතන්නේ එතුමාගේ මඟ පෙන්වීම යටතේ තමයි අපිට පුළුවන් වුණේ 98 ආසියාව ජය ගන්න, ඒ වගේ පොදු රාජ්‍ය මණ්ඩලයේ තරඟ වලින් ජය ගන්න, ඒ වගේම 2000 ඔලිම්පික් ක්‍රීඩාවලින් උළෙලින් පදක්කමක් දිනා ගන්න ඒ ගමනට